සමන්තා චක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජත්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා, දම්මත් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතෝ වරාතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස් භගවතෝ වරතෝ සම්මා සම්බුද්දස්ස කරුණික ශ්‍රද්ධාකාමි ගුණවත් පිහතුනි අදත් මේ සන්දයායාමයේ අපේ පින්වත් පිරිස සහත් සම්බන්ධ වෙන්නේ තතාගත ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනාකරපුූතුම් ශ්‍රී සද්ධර්මයට ඔබේ අවධානය යොමුකරන්ට සද්ධර්මය හු ගන්දෙන්ට. අද පින්කාමේ දායකත්වය දරන්නේ පස්්‍රේලියාවේ මැල්බන්නුවර පදිංචිව සිටින ලයිනල්ද සිිල්වා මහත්මා ඒ වගේම ශ්‍රයානී ප්‍රනාාන්දුූ මහත්මිය විසින්. පින්කමට උතුම් අරමුණු කීපයක් තිබෙනවා සේසයම සප්තැම්බර් මාසි තිස්වනිදා ජන්මදිනය සමරපු කවිනු පුතාට වගේම නොයම්බර් පිසි හය ජන්මදිනය සමරණ දු. දයිනි වගේම ජුනී දාසය ජන්මදිනය සමරපු දි දියනට ආශිර්වාද කරන්ට ඒ දරුවන්ගේ ජන්මදින සඳහා. ටමතරව සෝමලතා ප්‍රනාාන්දුු මාතාාවට දීර්ගාවස ප්‍රාර්ථනාකිරීම නිරෝගෙසුව ප්‍රාර්ථනාකිරීමත් දයානන්ද කාර්ියවසම්, ලොකුතාත්ට සහ නෙකුත්මිය ගිය ඥාතීන්ට පින්දෙන්ටත් දෙපාර්ශවේම ආදරණීය දෙම උපියන්ට ආශිර්වාද කරන්නටත් තමයි මෙවුතුම් පින්කම සිට කරන්නේ. පෙලයිනල්ද ලක්මාල්ද සමාවෙන්න ලක්මල්ද සිල්වා මහත්මා සහක්‍රෂාණි ප්‍රනාාන්දු මහත්මිය ඉතාම ශ්‍රද්ධාවෙන් මෙවැනි යුතුම් පින් කමක් ීට පෙරත් බොහොම ශ්‍රද්ධාවෙන් අෞරවෙන් යුක්තව බුද්ධපුතුන් මුහුණු පොතොස්සෙ සිතකර එවිතරක් නෙමෙයි ආරනිිකේතන භික්‍ෂු පපුහුණු මධ්‍යස්ථානය ස්වාමින් වහන්සලට සම්පූරණයෙන්ම උදෑසන සහ අහබල ධනමාන සඳහා වශ්‍ය කරන පහසුකං බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ අවස්ථාවත් සලසල පූජ කළ අද දවසෙත් ආදරණය දරුවතුන් දෙනාගේ ජන්මදින වෙනුවෙන් දරුවන්ට ආශිර්වාද කරලා අධ්‍යහාපනයට අනාගතයට ආශිර්වාද කරලා සෙත් පතලා ආදරණීයා පියතුමෙක් විදියට මෞතුමියයක් විදියට සේසේම ලක්මල්ද සිල්වා මහත්මාත් ක්‍රෂාණි ප්‍රනාාන්දෝ මහත්මියත් නයවුතුම් පින්කම සිද්ධ කරනවා. තින් කවිනු පුතාටත් වගේම දුවිනි දියනියටත් දිහෙලි දියනියටත් ආශිර්වාද කරමින් අදවතින්ම නිදුක් නීරෝගෙස්ුව දිර්ගාවුස චෙරජීවනය සහ අධහාපනික දියුණුව ප්‍රාර්ථනා කරමින් අද දේශනා භාරම්භ කරනවා. අද අපට මේ දේශනාවද අර අෂ්ඨාංගික මාර්ගයේම තවත්තුතුම් මාර්ග අංගයක් පිළිබඳව සකච්ච කරන්නට අවස්ථාවල බිල තිබෙන. අද කතා කරන්නේ සම්මයක් කර්මාන්ත පිළිබඳව සම්මයක් කර්මාන්තය නැත්තන් සම්මා කම්මන්ත කියන උතුම් මාර්ග අංගය ගැන තමයි අද අපි සාකච්ඡා කරන්නේ. අපි තාතාගතයන් වහන්සේගේ ධර්මයේ විශේසයෙන්ම සාරිපපුත මහරහතන් වහන්සේ විසින් තතාගතයන් වහන්සේගේ ධර්මය මත පදනම්බෙලා සිද්ධ කරපු උතුම් දේශනාවක් සච්ච විභංග සූත්‍රය සච්චවවි ංගසූත්‍රයෙහි අපි බලමු කොයාකාරයට ද සම්මාකම්මන්ත පිළිබඳව විග්‍රහ කරලා තියෙන. තත්ත කතමෝ සම්මාකම්මන්තෝ පානාතිපාතාාවේරමනි, අධින්නාධනාාවේරමනි, කාමේ සු මිච්චාචාරාාවේරමනි අයං බුච්චති සම්මාකම්මන්තෝ එතකොට විභංගපාලියෙහි පෙන්වල දෙෙන ආකාරයට සම්මාකම්මන්තය නංකුමක්ද මොකක්ද මේ සම්මාකම්මන්ත කියල කියන්නේ. ප්‍රාණගාතයෙන් වෙන්වීමය. අදත්තාදාානයෙන් වෙන්වීමය. කාමයෙහි වරදවා හැස්සිරීමෙන් වෙන්වීමය යන මෙය සම්මාකම්මන්ත නම්දේ. දැන් එතකොට බොහෝ වෙලාවට කෙනෙක් හිතන්ට පුළුවන් සම්මාකම්මන්ත කිව්වාම හොඳ කර්මාන්ත. හොඳ කර්මාන්ත කිව්වම අපිට හළුවටෙන්නේ ව්‍යාපාරසය ශ්‍රයට අදාලදේවල්න්නේමා කර්මාන්ත පුරය කියලා තියෙන්නේ නේද ඔය මේ ඇඟලුම් ශාලාවල් තියන තැන් වෙනත් නිෂ්පාදනායතන තියන තැන්වලට ෙන කර්මාන්ත. හැබැයි තතාගත දේශනාව කම්මන්ත නැත්තන් සිංහලටාවම අප කර්මාන්ත කියලකිව්වම මෙහි අදහස් කරලා තියෙන්නේ වෙනි දෙයක් නෙමෙයි. ජීවිකාවට සම්බන්ධ දෙයක්ක ඊළඟ දේශනවිද ගැන හෙට තියන දේශනවිදි සම්මා ආජීව ගැ අපි වෙනම සාකච්ඡා කරනවා හෙට දේශනවිදි මාර්ගංගය. නමුත් අද මේ අපි අවධානය යොමු කරන නේ උතුම් මාර්ගංගයත් තුළ අවධාරණය කරන්නේ. අපගේ කායික නිරවද්‍ය පභාවය සම්බන්ධව. කායික නිවැරදිකම සම්බන්ධව වගකීම් සහගතවීම තමයි මෙහි අපිට පෙන්නල දෙකති. පානාතිපාතා වේරමනි, ප්‍රාණගාත කිරීමෙන් පරපණ නැසීමෙන් වැලකීම පරපණනැසීමෙන් වැලකීම. එතකොට ලෝක හමමානස්සයමැමති මකොටද හැම සත්ව යම කැමති සබවේ සත්තා සියලුම සත්වයෝ සියලුම සත්වයෝ සියලුම ප්‍රාණීන් ජීවිත්තුකාමෝනේ ජීවත්ව වෙන්න කැමති අමරිතුකාමෝ මැරනැතුව ඉන්න කැමති මේ ලෝකෙ සියලූම සත්වයින්ගගේ ස්වභාවේ තමයි නොමැරීන්ට කැමති ජීවත්වෙන්ට කැමති. සබ්දේසන් ජීවිතම් පියන් සියලු දෙනාටම ප්‍රියකුමක්ද ජේවිතයි ජීවත්වෙන එක තමයි සියලු දෙනාටම ප්‍රියතේ. මරණය ප්‍රියනෑ කාටවත් මරණය පියනෑ මරණය ප්‍රියනං මිනිස්සු මෙච්චර අනිත් අය වෙනුවෙන් අනිත් අඇත් එක්ක රන්්ඩු කරගන්න නෑ ඩු කරගන්නේ තමන් ජීවිතේයට ආසහින්දා. හොඳට ජීවත්වවෙන්න කැමති නිසා පහසුවෙන් ජීවත් වෙන්න කැමති නිසා. සතුටින් ජීවත් වෙන්න කැමති නිසා. ජීවත් වෙන්න කැමති ඔබ ප්‍රිය කරන්නේ තෘප්තිමත් ජීවිතයකට නොමැරි හොඳට සැපෙන් සත්තුටින් ඉන්න තමයි හැම මනුෂ්‍යයෙක්ම කැමති. මිනිස්සු පව්වාකුසල් කරන්නේ හොරගං කරනමකොටද හොරකංකරන මිනිස්සු තමන් වැරදික්‍රමවේදකට හරි සල්ලි හම්භ කරගෙන තමන් කැමති දේවල් කරගන්න. තමන් කැමති විදිටට එතකොටන ලෝකයේ ඉන්න සියලොම සත්වයින්ගේ අපේක්ෂාව තමයි කාව මරංකාල හරි තමන්ග පැවත්ම සහතහවුරු කරගන්නක. සතෙක් තව සතෙක් මරංකානේ බඩි ගින්න සතෙක් සතෙක් මරංකාන්නේ බඩිගින්න ඒක සිද්ධ වෙනක් උසලය ඒවා වෙනම තියනවා ඒෙන් කර්ම රැස් කර ගැනීම සසරදික් කැර ගැනීම වති. හැබැයි තේරුන්ගත යුතුදේ තමයි. හැම මනුස්සයම කරන ක්‍රියාවන්වල තිබෙන්නේ ජීවිත තෘෂ්ණාව එක්ක ගැටගැහිච්ච අතුරුවතුරු කාරණ. තන්හාාව ජීවත්ෙන්න්ඩ තිෙනසාාව, ජීවිතය සැපවිඳ ඉඩ තිය නාසාාව. ලොකු මිනිස්සු විදිහට ඉන්ඩ තියෙන ආසාාව, සමහර කෙනෙක් බණිගින්න නිමා ගණ්ඩ තිය ඕනකම. පිපාසේ නිවා ගණඩ තියෙන ඕනකම ඔයා අදී දේවල් නිසා මිනිස්සෝ වැරදි කරම වැරදි කරල හරි උත්සා කරන ජීවත්ව. ජීවිතය වෙනුවෙන්. මට ඔබට තොර්ල දෙෙන්ට ඕන හැමෝම ජීවත්වෙන්ඩ ආසයි. හැමෝම්. එතකොට අපි උතුම් නිවන් මග පුහුණුවෙනව නම් අපි නිවන්තකින්ට හිතනව නම්. අපි අපේ ජීවිතයේ ඕුවට ඕන අන්නයගේ ජීවිත වලට අන්නයගේ ජීවිත පැවැත්මට කිසිම ආකාරයකින් දැනුවත්ව සචේතනිකව මැදිහත්වීමක් නොකරයින්ට අපි පුල්ලුුවන් තරං වීරය කරන්න පුළුවන් තරන්නේර. අනිකාගේ ජීවිත පැවැත්මට හානියක් නොවෙන විදිහයට ජීවත්තය පොළුවන්ත. මොකද එ අතකින් ඒක අපේ කෙලෙස් පාලනය කර ගැනීම. අනෙක් අති එය අනිකාගේ අයිතියටගරු කිරීමක් අනෙක්කතින් එය අනකාට ජීවිත රක්ෂණාවරණයක් අපි විසින් ලබා දුන්න වගේ ල ඉසුර එක අපි අපි ලබා දුන්න වගේ එකක් කද මේ ලෝකෙ මිනිස්සු බය දේවල් අතර පලවෙනියෙන්ම බය මැරෙන් මිනිස්සු බය දේවල් අතර පළමුුවෙන්ම බයදේ මොකක්ද කිය හැදුවත් එකටම බයද මැරෙන්න්න බයි. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ඒ අපිට සමාධංකර වෙන්ට කියල යෝජනා කරන පංචසීලයෙහිනේ දස කුසලයෙහි අංක එකට පෙන්වලදීලා තියෙන්නේ. ඔබ නිසා ඒ බය කාටවත් ඇතිවෙන්ඩ දෙෙන්ද එපා. ඔබ ප්‍රාණගාතයෙන් වලකෙනවයි යනෝ ඔබ අනෙකාක්ට ජීවිතය පිළිබඳව රක්ෂණාවරණයක් ප්‍රධානය කලා වගේ ජීවත්වීමට අදාළ රක්ෂණ ඔප්පුක් ඔබ පිරි නැමවා වගේ ඔබ ප්‍රාණගාතයෙන් වැලකීම එනිසා මේ ජන්මදින සමරණ තා පුතාට සහදදූලා දෙන්නටම යෝජනා කරන ඔබේ ජීවිතයේ ඔබ ඇැනුවත්ව ඔබ මැතිහත් වෙලා ඔබ චේතනාන් විතව උපක්‍රම යොදලා කිසිම සතෙකුගේ කිසිම සතෙකුගේ ජීවිතය නිමා කරන්ටපා ඕනම සතෙක් ආුෂ ඉවරවෙලා හරි කර්ම ශක්තිය ඉවරවෙලා හරි ඒ දෙකම ඉවරවෙලා හරි නැත්තන් වෙනත් හේතුවක් හදිසි හේතුවක් බලපාල හරි නියයන්ට පුළුවන්. අපේ ගෙවල්ලුල හැදෙන බල්ලු පූසුන්ගේ ඉඳලා. සියලුම සත්වය. අපි හදන සත්තු සහ අපි හදන්න නැතත් අපේ ගෙවල් ඇසුරු කරගෙන හැදෙන සත්තුත් හැම සතෙකුම ජීවත්වෙන්න කැමති.ඒ කිසිම සතෙක් මරණය තීරණය කරන කෙනා බවට. ඔබ පත්වෙන්ටපා කියන යෝජනාව තතාගතයන් වහන්සේගේ ධර්මයට අනුව මාවපට සිහිකරනවා. අපි සසරේ මන තරන්නම් අවස්ථාගානක ප්‍රාණගා තකුසල් කරලද අපි දන්නේ. සත්තුන්ට හිංසා පීඩා කරලතියේද අපි දන්නේ. සසර. ඒවයි විපාකද අපට අල්පාවිශ්‍ය විදියට සමහර වෙලාව ට අපපේ අයට. පැමිණි තිබෙන්නේ අපි දන්න කියන. දරුණු ලෙඩරෝග විදියට පැමිණිල තිබෙන්නේ ඒ කර්ම විපාකත් එකතු වෙලාද. ඒ කම්ම විපාකජාබාදා ඒකඒක්කෙනාට කරපු හිංසාවල සප්තු එන්ට කරපු පිහිඩාවල ප්‍රතිඵලද අපි දන්නේෙ නෑඒ හරියටම නිගමනය කරන්න. එවුනත් කර්ම විපාක මතත් අපිට ලෙඩදුක් හැදෙන බව භාග්‍යවතුන් හන්සේ දේශනාවවිතියවා. කුරලු වැද්දෙක් විදියට ඉඳපු අපේ ශාසනය අතීත වැඩහිටපු ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ අතීත භවයක් පිළිබඳ මගේ මතක විදියට පූති ගත්්ත තිස්සතේඋන්හන්සගේ අතීත භවයට අදාළ කතා ප්‍රවෘතිය තියෙන්නේ. උණහන්සේ පෙර භවක මොනර කුකුලු ආදී සත්තුන්ගේ ඒ සත්තුූ මරලාවි කුණලා තියෙනවා ඊළඟට ගත්තහාම ඉක්මනට මැරුවොත් එහෙම මාස් නරක් වෙන හිද සමහර සත්තුන්ගේ කකුල් අත පය කඩලා ගෙදර තියන් ඉඳලලා අවශ්‍ය වෙලාවට මරණය උදා කරලා තියෙනවා මෙහෙම ගොඩක් අකුසල් කරලා තියෙනවා. තිංගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උහන්සේ පැවිදිභූමියයට පත් වෙලා පසුව රහත් වෙනවා හැබැයි ගොඩහක් දුක්ක දිනවා. උහන්සේට ගොඩක් මුළු සරීරම කුණවෙච්ච ගෙඩි ඇවිල්ල කුණුවවෙච්ච රෝගී තත්වයක් පව ඇති වුණනා. එතකොට අපි තේරුම්ගන්ට ඕනදේ තමයි අපි මේ සත්වයින්ට සංසාරය කරපු හිංසා අපි දන්නේ. හැබැ අපිට පුළුවන් අඩුම මේ භවයිති. මේ භවය ගැන අපි දැනුවත්නේ. අපි ටීළඟ බවය මොකක්ද වෙන්න කියලා. විශ්වාසයක් නේ තියෙන්නේ අපි ළඟ භවය උපදිනව කියන අපි තතාගත ධර්මී ට වු විශ්වාස කරට. තතාගතයන් වහන්සේම දේශනා කර තියෙන්, අපි රහත්තුනේ නැතුත් ආය අපිට භවයක් සැකසෙනවාඒ සැකසෙන භවයේ අපි ජාතියක් ලබාගන්න උපතිය ලබාගන්නවා කියලා. ඉහින්දා පෙරභවය සහ මතුභවය ගැන අපට තීදුතීරණ වලට එනේ හරිදස් කරයි. එත් අපිට පුළුවන්. න භවයේති. කිසිම ප්‍රාණියකුගේ ජීවිත අපි මැදිහත් වෙලා සචේතනිකව චේතන්විතව චේත ඉත්වාකම්වන් කරෝති කිය පපුආකාරයට. හිතින් හිතලා සතෙකුගේ ජීවිතයක් තොර කරන්නේ නැතුව ඉන්න. සතෙකුගේ ජීවිතයක් විනාස් කරන්නේ නැතුව ඉන්න අපි කාටත් අවස්ථාවක්තියෙනවා. ඉතින්මං අපේ දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් යෝජනා කරනවා. ඔබ පුුවන් තරා ඔබ ප්‍රාණගාතයෙන් වැලකුණු කෙනෙක්ට ප්‍රාණගාතයෙන් වැලකුණාට විතරක් මදිී ප්‍රාණගාතයට අනුබල නොදෙන කෙනෙකු බවටක්පත්වෙන්ට ඔබ මරන් නැතිුණට ඔබ අන්නයට කියල මරෝණ වන ඔයා මේ සතාව මරන්ද ඒකත් අකුසලයක් ඒකත් අකුස්සලයක් තමන් මරවනව නං හෝ මරණවනම් දෙක මක්කුසල්. ඉඳ පුළුවන්තරම් දරුවෝනිසාවත් දෙමවපියෝනිසාවත් බිරිඳ හෝ සැමියා නිසාවත් කෞුරුනිසාවත් මයෝජනා කරනවා ප්‍රාණගාතයක් කරන ප්‍රාණ වදයක් කරන කෙනෙකු බවට ඔබ බත්වෙන්නෙපා. පුළුවන්තරං උත්සා කර. ජීවිතේ දවස ගෙවන්ට වීරය කරන්ට සබ්බේ සත්හා බවන්තු සුිතත්තාහා. සියලූම සත්ව යෝසෝපත් එත්වා කියන චේතනාවේ. සියලුම සත්තුව යසූපත්ය එත්වා කියන. උතුම් සිතින් කටයුතු කරන්න. සියලුම සත්ව ය සූපත් එත්වා කියන උතුම් චේතනාාව ඇතුව කටයුතු කරනකොට ඒකම ඔබට සස්සරට වගේම මේ භවයටත් ධීර්ගවුස ලැබෙන්ට උදව්වෙන ලොකු කුසල කර්මයක් වෙනවා. ලොකු කුසල කර්මයක්. දිව්‍යලෝක මනුෂ්‍යලෝක වැනි සුගති භූමිවල උපපත්්‍යය ලබන්ට හේතුවෙන දුර්ලබ උතුම් කොසල කර්මයක් බවට පත්වෙනවා ඔබ ප්‍රාණගාතයෙන් වැලකිලා සියලුම සත්වයෝ සූපත්්‍යයත්වා කෙන උදාර සිතිින් යුක්තව ජීවත්වෙන කෙනෙක්වීම ඒක ඔඋතුම් මනුෂ්‍යාත්ම භාාවයක් උතුම් දිව්‍යම ආත්ම භාවයක් ලබන්ට උදව්වෙන දෙයක් කිසිම සතෙකුගේ ජීවිතය නැති කරන්නැතික අනිත්තක උපදි නැහැම භවයකම ඔබ කැමති ප්‍රමාණයට ආවෂභුක්තිවිඳිට දිහිර්ගවුස ලබන්ට ඔබ හිතනව නම් ඔබ අනි වාර්යෙන්ම කිසිම සත්වයකුගේ ජීවිතයක් නැටිකරන්නේ නැතුව ඉන්දෝන. කිසිම සත්වයකෝ අල්පායුස්ක තත්වයට ඔබ මැදිහත්ව වෙලා පත් කර නැතුව ඉන්ටෝන යාගේ පූර්ණආයුෂ ගෙවා නිම කරලා එයා මැරණ විදිකට මැරණෙක අපිට කරන්න දෙයක් නෑ. එයා මැරැන්නේෙ කොයි ක්‍රමෙන්ද යාගේ අවුස ඉවරද නැබ්ද ඒ අපිට එකක්කත් නවත් අඩ බෑ. සමහරවිට සතෙක් සතටෙක්ම කා මැරෙන්්ඩ පුළුවන් කැපි මොකොද කරන්නේකට. අපිේවට මැදිහත් වෙන්නේ. තව මනුෂ්‍යයෙක් විසින් එයාව ගාතනය කල දාණ් පුළුවන්. අප පුුවන් අපි දන්න සීමාවේ මනුස්සේක්නක් අපිට කියන්න පුුවන් ප්‍රාණගාත කරන්නටපා නරකයි හොද නෑ එක අයහපත් අපිට එම වලක්වන්න පුළුවන් සීමාතියෙන. හැබ අපිට මේ ලෝකේ කිසිම කෙනෙකුගේ අති කිසිම සතෙක් මැරෙන්න්නේ නැතිතත්වයක් අපිට උදා කරන්න බෑ. අපි කොහොමදම එකක් කරයි. ඒත් අපිට පුළුවන් අපි දැනුවත්ව අපි මැදිහත් වෙලා අපේ ඕනෑකංවලට පික් කියලා කෙනෙක්ව මරණ එක නවත් අන්න පුළුවන්. කෙනෙකුගේ ජීවිතයක් නැති කරණ එක නවත් අන්න පුළුවන්. එතෙන්ට ඔබ පුහුණුවෙන්ට. මෛත්‍රී සිත තර මෛත්‍රී සිත තරං වටින දෙයක් කුච්චර වටිනවද මේ ප්‍රාණගාතයෙන් වලකන මෛත්‍රී සිත හරියුතුම් සිතක්. භාගයවඋතුන් වහන්සේ දේශනා කල තිනො මේ විදියට මෛත්‍රී චිත්ත සමාධය දක්වාම දියුණු කරගත්තුක්. ඒ මෛත්‍රී චිත සමාධයක් කෙනෙක් උපදවා ගැනීම උන්හන්සේ පෙන්වලදීල තියෙනවා. රහතන් වහන්සේල සිය නමකට දෙන දානයට වඩා ඉලා නිසංස ගැනල්ල දෙනවා කියලා. මෛත්‍රී චිත සමාදී. මෙත් සිත දියුණු කිරීමේ. තකොට ඔබ ප්‍රාණගහතයෙන් වලකිනවා යනුම මෙත්තා සහගත කායකම්මනේ. මෛත්‍රී සහගත කාය කර්මයක්. ඔබ කයින් කිසිදු සත්වයකුගේ ජීවිතය නැති කරන්න කිසිදු සත්වයකුගේ ජීවිතයට හිංසා කරන්න. දඩුමු ගුරුවලින් කහන්නෑ කැට කැබිලිතිවලින් හිංසා කරන්නේ හිංසා කරන්නේ. එතකොට එතෙන්ට ඔබ ඔබේ හිත පුුණු කරගණ්ඩ මේ ආත්මි අපේ මැරුම් කණ්ඩ සු දුසු සත්තු කියලා ජාතියක් නෑ ලෝකේ. අපෙන් මැරුම් ක්ඩ සුදුසු සත්තුයි අපේ මැරුම් ක්ඩ සුදුසු නැති සත්තුයි කියල වර්ග ඉන්න පැන් එහමඉඩ බෑ. හැම සතෙක් බෑ අපෙන් මැරුම් කණ්ඩ නුසුදුසුයි මගෙන් මැරුම් ක්ඩ සුදුසු සතෙක් නෑ ඔබෙන් මැරුම් කණ්ඩ සුදුසු සතෙකුත් නෑ ලෝකෙ. එනිසා අපි පුළුවන් තරම් වගවමු අපෙන් කාගෙවත් ජීවිතේ නිමා නොවෙන තත්ත්වට පත් කරන්න අපි මැදිහත් වෙලා අපි කියලා අපි කොරවල. එතෙන්ට ගමන් කරන්නේ නැතුවයින් අපි වීරය කරමු. මොකද අපේ ආවුෂ ගැනවත් අපි දන්නේ නැතුවා ඉන්නෙනෙ. අපි ජීවත්වෙන දවස්ගානවත් දන්නේ නැතුව යිඉන්නේ. එහෙම දන්නේ නැතුව ඉන්න ගමන්. අපි තවත් ඒ වගේම ජීවත්වෙන දවස්ගාන ගැනවත් අදහසක්කත් නැතුව සමහරවිට හොයි වෙලේ මැරේද කියලා බය තැතිගැනීම ම සහනය එක්ක ඉන්න සතෙකුගේ ජීවිතය නැතිකරලදානුවක් කියන්නේ. මුන්න තරන් අපි කරන වැරත් අත්ත. බුද්ධිමත්ත එන්න. හොඳට ඔබේ හිත පුහුණු කරන්ට ජීවිතය දුන්නොත් ජීවිතය ලැබේවි. ජීවිතය නොදී ජීවිත තොරකරර ජීවිත ලබාගණ්ඩ හිතනෙක. මේ භවේ සමහර විට සංසාරය කරංආපු අක්කුසල් කුසල පැත්ත බලවත් නම් බේරිලා හිටියත්. ඊළඟ බවගමනට අපි නරකක්කුසල් ප්‍රමාණයක් එක්තැන් කිරීමෙන් අපි භයානක විපත් අපිට කරගන්නවා වෙඩ්ඩ පුළුවන්. බුද්ධිමත්වේ. හොඳට හිතන්. අපිගොච්චර සත්තු මැරුවත් අපිට තාම මුකුත් වෙලා නෑ. එහෙම කියලා එහෙම හිතලා ඔබ ආඩම්බරවැෙන්ඩෙපා එහෙම හිතලා ආඩම්බරවැෙන්ඩෙපා මොකද මේ ජීවිතයේම ආඩම්බරකං කරන්ඩ පුළුවන් ජීවිතයක් නෙමෙයි. අපි දන්නේ අපි මාරාන්තික ලෙඩකින් පීඩාවිඳින බව මරාන්තික රෝගයක් අපේ සරීරය ඇතුළේ වැඩිල තියන බව අපි දන්න හෙට දෙල්ලිදරව වෙන්න කියලා. අපි දන්නේ. මහර පිළි කාහෙම තියෙනවගේ මුළු ඇඟ පුරාම පැතිරිල පැතිරිල පැතිරිලා යනකං අපි දන්නෙමත් නෑ. අන්තිමටම එලියට එනකොට අපිට හැරෙන්ඩවත් වෙලාව මති. කොච්චර සල්ලි තිබුනත් දොස්තර කෙනෙකුට අපිට ප්‍රතිකාරයක් කරන්න බෑ කොච්චර සල්ලි තිබුනත්. කොච්චර දන්න කියනය හිටියත් එක ඉන්ජෙක්ෂන් එකක් ගහන්ඩ බෑ. එච්චරටම අපේ සරීරේ පුරාම අපේ මරණය ගෙනල්ල දෙන පිළිකා ආදී භයාන කලෙට පැත්තිරිල තියෙන්න්න පුළුවන්. ඉනිසා ගෙවන ස ගෙ දස මේ ගෙවන මොහොතර් කාටවත් හිංසානොකර කිසිම සතෙක් නොමරා ජීවක්තෙන්ඩ උත්සාහ කරා. චේතාන් විටරන්නේ. ැනත් නොදනුවත්ව මැරනවට කරන්න දෙන්නේ. අපි වානවල යනකොට මොනතරන් සත්තු පුංචි සත්තු වැදිල වාහනේ වැදිලලා මැරණවදති මොකොද කරන්න. අපි ටිතින් චේතනාවක් නෑනඒ සත්තු මරන් අපි එක්කො ඉස්කෝලෙට යනවා එක්කෝ අපි රස්සාාවටයයි ඔය මොකක් කරිදේකට යද්දි සත්තු වැදිල මැරෙනක එක ටිති කරන්න දෙයක්නෑ. ඒවයින් පව් අකුසල් වෙනවායි කියලා බුදු දහමි කියන්නේෑ අර ජයින මහාවීරතුමාගේ අයනං. ඇගේ කැඳුමක් නැතිවුනත් නූල් පොටක් නැතිවනත් ම ඉපිරිදත් දක් වීඩියෝ එකක් ඉන්දියාවේ අග මැතිත් එයාට බොහොම ඳිනවලු ගරු කරනවලු ඉතින් එයා ඇගේ නූල් පොටක්කත් නැතුව යා මේ හනස්සක්නේ අතුගා ගන්න එකකුත් අරගෙන පාරය ඇවිධංඥ අවස්ථාවක වීඩියෝ එකක් මට ලැබුණා ඉති ම කල්පනකර ඒ ගොල්ලො හිතන්නේ ඒඒ. ඒ විදියට එහම හනස්සක් අරං්ඥනය එකේ මූලිකර්තය වුනේ අද ඉන්න ජයින අයවත් දන්න දන්නඒ හනස්සක් අරගෙනයන්න යයි කියලා ඉස්සර කරගෙන ගිය. පයට පෑගෙන සත්තු මැරණෙක්ක පවා අකුස්සලයක් කියලා ජෛනමහා වීරතුමාගේ සාක්සනයේ දැඩ්ඩිලෙස සීලය ගැන ප්‍රාණගාතයෙන් වැලකීම ගැන තිබිච්ච පරමාවහින්සාබාධී අදහස් බුදුහම් දුරුවවෙච්චර. තද්ද අවිහිංසාවාදියෙක් නෙමෙයි. බුදු අමුදුරුව එච්චර දැඩ්ඩි අවිහිංසාවාදී ප්‍රතිපත්තිනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිහිංසා සංකප්ප හිතේ ඇති කරගන්න. අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප නෙක්කම්ම සංකප්පය කියැන කිසිම කෙනෙකුට හිංසා නොකරමි කියන චේතනා වැතිකරගන්න. සියලු සත්‍යයෝ ගැන කරුණාව ඇති කරගන්න. ඊට පස්සෙදේක ක්‍රාත්ම අවස්ථාවට එනකොට ඔබට පොළුවන් නිහිත දණ්ඩෝ දඩුමු ගුරු අතාරන්න නිහිත සත්තෝ සැත් එකැන කිරිච්චි උල්පිහියාදී සත්්‍යයෝ මරන්න පාවිච්චි කරණනය තාරන්න. ලජජී ප්‍රාණගාතයට ලැජ්ජාාවන්න. ධයාපන්නෝ දයාව කරුණා වැති කරගන්න සබ්වපාන භූතානු හිතානු කම්පි විහෙරති සියලුම සත්‍යයෝ ගැන අනුකම්පාාවෙන් ජීවත්ෙන්ද. බෑවි දන් අදිය බාතු ගාත්ති සතෙක් මැරණෙක නවත් අන්නපෑ. හැබ ඔබාතුගාන ගමන් සතෙකුට පන්න පන්න කොස්සෙන් ගහනවනං ඒ ප්‍රාණගාතයක්. ඔබ ඇඳ පල්ලට මේ කොස්සදාලා ඇඳ පල්ල තියන කුණුදවිලි අයින්කරදදි සමහර විට මුල්ලෙඉන්න පු ඕනෙක් ඔපේ අතින් මැරෙන්ඩ පුලුවන් කර පොත් එෙක් මැරෙන්ඩ පුලුව එක වෙනම දෙයක් ඒත් ඇන්දේට බඩ ගකා කොස්සෙෙන් ඇනෑන කොස්සාර ගෙන කැරපොත්තා ඉන්න ඉන්න තැනට මේ පන්න පන්න ගහිල්ල ගහල මරණෙ එකයි ඔබ අතුගාද්ධි මැරණෙ එකයි දෙකක්. බුදු දහම යෝජනා කරන්නේ. ඔබ මැදිහත් වෙලා එක කරන්න එපා. ඔබ මැදිහත් වෙලා එක කර වන්ඩ එපා. එත් ඔබ යම්යම් වෙන ක්‍රියාකාරකම්බල ඉදිතේ. ඔබට කිසිම චේතනාවක් නැතත් ප්‍රාණගාත වඩ පුළුවවා. ඒ අවස්ථාතියනවා. ඒත් ඒක ප්‍රානාාතිපාතා වේරමණ කියල කියපු ඒ ප්‍රාණගාත නම් වූ අක්කුස්සලට අයිති නෑ. පරපනක් නැසැෙන්න්න පුළුවක්ම සපතුයක්ගේ ජීවිතය නැතිවෙන්න පොළයි තක්කුසලයක් නෙ ක. මොක ඔබ දැනුවත්ව චේත නවිතව ඔබ සම්බන්ධනෑ. එනිසා ඔබ බොහෝ වෙලාවට දීර්ගාාවස ප්‍රාර්ථනා කරනවා බුද්ධ වන්ධනා බෝධිවන්ධනා පින්කං කරලා. පි ප්‍රාත්වනා කරනවා නිත්තායට ඒ ඒ ආශිර්වාදේව ලැබෙනවා හොඳ දේවල්. හැබ ලොකු මාශිර්වාදයක් වෙයි ඔබ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට කිස්සිම සතෙක්්්‍ය ජීවිතය නැති කරන්නේ නැති. හැම සතෙකුටම ජීවත්වීමට පිහිටක් වෙන ආධාරයක් වෙන කෙනෙකු ලෙස ඔබ ජීවත්වෙනවනන්. ඔබ ප්‍රතිපත්ති හදනවනම්. ඔබ ප්‍රතිපත්ති පුරණව නම් ඔබ මේ උතුම් මාර්ග අංගයේ උගන්න පෝ සම්මා කම්වන්ත කියන මාර්ගංගයේ උගන්න පෝ ප්‍රාණගාතයෙන් ඔබ වලගනවනම්. ඔබට ඒක අදිගාස්සිරි ලබන්ටත් සසර මේ බවය විතරක් නෙමෙයි උපදිනැහැම භවයකම දිගාසිරි ලබන්ටත් නිදුක්ව නීරෝගීවයින්ටත් ගොඩක්කු දව්වෙයි. ගොඩක් උපකාරක කෘෂලධර්මයක් බවට පත්වෙයි. අනිත් ලොකුමදේ තමයි නිවන් දකිට මේක දව්වෙන. අපි ප්‍රාණගාතයෙන් වලකිනව යනු අපේ දවේශය අපේ වෛරය, කරෝධය ව්‍යාපාද සිතුවිලි මේ ඔක්කොම අපි අපේ සන්තානයෙන් තදංග වස්සයෙන් හරි තාවකාලික වහර යටපත් කරනවා දුරු කරනවා. ඒක කෙලෙස් ප්‍රහාණ කරන එක විදික්. එතකොට ඇයි නිමන් මඟට සම්බන්ධ. තදංග ප්‍රාණයෙන් කෙලෙස් ප්‍රාණයක්. මරන්ටම කරුණු කාරණා යෙදෙද්දෙ සතෙක් මරන්නැතු අතාරනව. ඒකබ තදංග ප්‍රහාණයෙන් කෙලෙස් ප්‍රහිීන කිරීමක්, කෙලෙස් දුරු කිරීමක් කෙලෙස් නැසීමක් නික්ලේෂි තත්වයට පත්වීමක් තදංග වස්සයෙන් හරි තාාවකාලිකව හරි එකලො කූ ජයග්‍රහණයක් අපි ලබන දවසක් කරි එහෙම ෙවන එක එනි තු මත්වේ. තිෙනෙ කහන්ඩ පුළුවන් දීවරයෝුන්ට මොකුද වෙන්න කියලා ඇතටම දීවරයෝඉකුල් ලෝ රැකියාව විදියට එක්ක තෝරලා තියෙනවා. නමුත් මගේ නං අය එ මහපු වෙලාවට මගේ පෙළිතුර වෙලා තියෙන්නේ. පුළුවන් තරං අඩු දවස් ප්‍රමාණයක් ඔබ ඒ රැකියාවෙන් නියලෙන්නෙම නැතුව ඉන්ඩ බැරිනම් ඔබට කරන්ඩම දෙයක් නැත්තං පුළුවන් තරං වලකින් පුළුවන් වෙලාට වලින්. ව රැකියාවක් ෝරකණ්ඩ ඒ වගේ යෝජනාවිතරයි මට ධර්මානුකූලව කරන්න පුළුවන්. වෙනත් කිසිම සතෙක් මරන්න ඇැත්තුවයින්ද. ඒවිතී තියෙනවනි. එයාටත් ්‍රාණගාතයෙන් බැලකීම කියන සිික්‍ෂාපදේ අල්පමාත්‍රයක්හරි රැකගන්ඩ අවස්ථාවක් තියෙනවා. මොකොද ඒ කවරුුවක්කත් විනෝ දෙෙට මාුබාන මිනිස්සුන් යෙමයි. විනෝදෙට නෙේ කවුරුත් මාලු ාන්නේ සමහන්ට මන්ගේ ලමයි බඩිගින්නේ. තමන්ගේ බෙරිඳ අම්මතාත්තා බඩිකිින්නේ යා මූදුගේ නැතොත්. ඒේවාහරි සංකීර්ණ ප්‍රශ්න එවුනත් අඩුමයාට ගොඩක් බෞද්ධ දීවරයෝ ම දන්න ගොලු පෝයට මූදු යන්න එකක මාසක්ක දවක්කර ගොලු නොකින් ඉන්න සමාරු හතර පෝයට මුූදදු යන්න නැති අයයින්න. හැත් දව සතර කර ගොල්ල ප්‍රාණගාතය වැල කිල කද. ලොකු දෙයක් එහෙම හරි යා අඩුම නරක කරමයක් කියලා තේරුම් අරංජීවත්වෙනවා. නරකරර්මයක් කියලා තේරුන් අරජිවත්වයෙනවා විශවාාස කරනවාන විශාස කරනවා. සම්මාදිිට්ටයේ තියෙනවා තාම සියත්සියක් වලකින්ට බැරි වෙලා තියෙනවා. සමාර්විටයාගේ ජීවිත යාට අන්තිමකාල්ලෙදි හරි. එයාටමිස්සික් සාපතයත් සම්පූර්ණ කර ගන්ට පුොළුවන් වෙයි. එනිසා කවුරුක්කත් නේශාසනය අතරමං වෙන්න නෑ. සාසනය අරමන් වෙන්න.ි කාටත් වං පරිම වීර්රය කරලා උුරුත්තේ වැඩි දවස්ගානක් අපේ ජීවිතය අපි ප්‍රාණගාත නොකරමු. එකයි ඔබ කළ යුත්තේ එකට ඔබ වීරය කළ යුත්ත පළමුෙන්. ඉට පස්සේ දිවි හිමියෙන් එක දවසක්කත් කිසිම සතෙක් මරන්නේ නැති ජීවිතයක්. ඔබට උදාකරගන්න තත්ත්වයට පත්වුණොත්. ඔබවි සාලජයග්‍රහණයක් නේ බවේ ලබාගත්තු කෙනෙක් වෙන. ඊළඟ භවය පිළිබඳව පතු මාත්ම විශ්වාසකෙන් කටයුතු කරන්ට පුලුවන් කෙනෙක් බවට පත්වෙනවා දෙවැනි එක තතාගතයන් වහන්සේ දේශ නකරනවා එතමයි අදින්න ආධහනාවේර මනී නොදුන්නුදේ ගණ්ඩෙපා අදින්න නොදුන්නුදේ ආදාන ගැනීමෙන් බේරමණී වලකිමි නොදුන්නුදේ සොර චේතනාවකින්නේ මෙයාගේ මං මේක හොරගන් කරගන්නවා කියන චේතනාව තන්හාාවක් ඇතිවෙලා යම් කිසි දෙ ගැන ධනයක් ගැන දානයක් ගැනවස්තුක් ගැන් ඇතිවෙලා මං මේක න්‍යාට හරෙන් ගන්නවා මේක මගේ කරගන්නවා කියන චේතනාවෙන් කුපාය යොදල උපක්‍රම යොදලා ඒ උපායට අනුකූලබ ඒ චේතනාත්වී චේතනාන් විතව ඔබට පෙරිනමපු නැති ඔබට නිත්‍යානුකූලව උරුම නොවනු දෙයක් ඔබ ලබා ගන්නව නම් ඔබ කරන්නේ ඔබට අයපතා ටහ මොකද අපිට ඒවා ගිවන්ට සිද්ද වෙන. සොරකම කියන්නේ ගෙවන්ට සිද්ධ වෙන දෙයක්. ඔ අපේ පැරණී විහාරවල පෙර රැජවරු හිටපු පාලකයෝ සේනාසන හද්දි ඒ සේනාසන ගරා වැට්ටුනම ඒවා ප්‍රතිනිර්මාණය කරන්ට වත්කම් රන්රිදී මුතුමැණික්කාදී ලෙස ඒවා තැම්පත් කරලා තියල තියෙනවා. ඒවා ඒ බණදහම් මනුවඒ මිනිස්සෝ සටහන් කල්ල තියෙනවා බල්ලන්ගේ කපුටන්ගේ රූප ඇඳල තියෙනවා මේවා හොරකංකරොත් මේවා වැරදියට පරිහරණය කළොත් මේවා ගත්තොත් කෙනෙක් ඉගොල්ලොන්ට ඊළඟ බවවලදී උපත්ය ලබන්ට වෙන්නේ කොහොමද කියලා. එිනිසා අනුන්ගෙදයක් ගනිද්දී අනුන්ගෙ දෙයක් ගනිති කොඩාක් කල්පනාකාරීවෙන්ට ෝන මට මතක් වෙන පුංචි කාලිකන ගත්ත ලෝවැඩ සංඟරාවිතියන කවියක් කෙලියට කඩක් සඟවා යහ ලුවෙකු ගෙනේ. එල්ලි කොට නැවත දුම් මිනිස් සෙකුට එතෙ කිනේ එක පදයක් මතකනයි අන්තිම පදයකෙනවා. විලිවස්මක් නොලැබිය දෙවි වෙලත්තනේ යහළුවක්ගෙන් ඇඳුමාක් හොරකන් කරනවා විහිලුවට හැබැයි වෙලාබේ හොර චේතනාව තිබුණා යාගෙද අරගණ්ඩ විහිළුවට එත් චේතනාන් විතව ආයේදකරා උපායක් යොදලා යපහසුතාවට පත්වනා හොර කමහින්ද ඇයි විලිවස්ස ගන්්ඩ නැතුවය අපහසතාවට පත්වෙන් ඇති. ැ ජාාවට පත්තෙන් ඇති. එක එයා කර්මයක් කරගත්තා. පසුව මම තමයි මේක ගත්ත කියල දීල තියෙනවා. පස්සෙත්තයා වෙන පින්කං කරලා දිවලෝකෙත් තිපදිලතිනු දෙවියෙක් වෙලා ඒත් විලිවැස්මක් නොලැබිය දෙවිවෙලත් අනේ. දිව්‍යමය සලුපිළි නැති. කරපු පින්වලට දෙවියෙක් වෙලා ඉපදුනාට අඳින්ද වස්ත්‍රයක් නැති කෙනෙක් බවට ඒ දේවතාව පත්ත්‍ය තිනවා එය කොච්චර පාතාවට පත්වයෙන් ඇත දෙව වරුවතර. මිනිස්ස අතර හරේ අඳන්න ඇඳුමක් නැතුව ඉන්න මනුස්‍ය කොච්චර පාසතාවට පත්වෙනවද. කොච්චර ලැජ්ජාවට පත්වෙනොවද. දැම් මේ රටවල්ලල නම් පිරිමියයට හෙම ඔය උඩු කය එහෙම නිරාවරණය කරගෙන එහෙම ඇවිිදින කියන එක හරීම මේ වැරදි නරක අශෝබන අවනීතික සදාචාර විරෝධී වැඩක් විදියට තමයි පිළිගන්නේ. මොකොද එක මේ ලැච්ජ නැතිකමක්. සමාජයට සංස්කෘතියට නිකා කිරීමක් පහත් කිරීමක් ලෙස තමයි සලකන්නේ. පෙලංකා විජීවත්වන වැඩිහිටියොත් මේ වහොඳයට තේරුම්ගණ්ට ඕනෑ. කව දාවක්කත් තමන්ගේ. උඩුකය පිරිමිියෙක් වුනත් තමන් තමන්ගේ උඩුකය වස්සා ගන්නේෙ නැතුව උඩුකය නිරාවරණවතියාගෙන නිරුවත්වතියාගෙන කාන්තාවක් ඉස්සරහට යනේක වෙනත් සමාජ බාහිර පුද්ගලයේක ස්සරහට යනයක එක අශ්ෝබන දෙයක් නොකළ යුතු දෙයක්. ඒව ලැච්චාවට පත්ව හතු කරුණු. එකසේ නමුත්. විලිවසාහගන් හිරිකෝපීන පටිච්ඡාදැනත්තන් ලැජ්ජාවිය යුතු තැන් ආවරණය කර ගන්ට අපට ඇැඳුමක් ෝන. තිං අර අනුස්සයා පෙරකරපු අක්කුසලේ තමයි විහිල්ලුවට ජාලුවගේ ඇඳුමක් කොරකංකලා. පස්සේලි කරල දුන්නා විපාකෙ හම්බුණ. කරපු පිංවලට දිවලෝකයේ උපදින්ද ලැබුණත් කරපු අක්කුසල කර්මිටත් විපා හම්ුන නි හොරක කරනි එක. චේතතාන් විතව කෙනෙකුකෙදයක් ගන්නෙක් තනයවෙන්න පුළුවන් තාන්‍ය වෙන්න පුළුවන් ඇඳුම් පැළඳදුම් වෙන්න පුළුවන් වෙනත් බවබෝග සම්පත්තින්න පුළුවන්. හොරකං කරන එක හරිම භයානකයි. හිතන්ට එතකොට රටකට අයිති දේවල්නෙ රටකට අයිති දේවාල් හොරකං කරන මිනිස්සුන්ට මොනවගේ ඉරණමක්කත්ව යිද කියලා. අන්ත අසරණ වෙච්ච රටවැසියන්ගෙන්. වංචා කරන මිනිස්සුන්ට මුන්න වගේ කර්ම විපාක අත්වේද කෙළෙහිත. කල්පනා ක. සාමාන්‍ය උසාවිබල දඳුවන් ලැබුන් නැති වඋනාට. කර්මය නඩුව හනකොට විපාකය බොහොම බරපතල වෙනවා. බෝහොම බරපතල වෙනවා. ඒක ගැන නං අබමල් රේනුවකවත් සැකතියාගන් ඕනිි නෑ. ඒ විපාක හරි බලවත්. ද රටක් සතු දේවල් මජනතාව සතු දේවල් සියල්ලු දෙනාට උපනූපං පරපුරකට අයිතිවැඩ තියන දේවල්. හොරකංකරංකණ්ඩ වංචා කරගන්න අල්ලස් කොමිස්තියාගෙන විකුණන් කන්්ඩ කාටවත් අයිතියක් නෑ. එව වැරදිී එ නොකළ යුතුයි ඒ අයහපත් දේබල් එවක් කුසල්වකරණඩහොද නෑ රටවැස් ය විදියට. තමන් රැකියාව කරන තැනට හොර වැඩ කරන්න හොද නෑ. තමන් පෑයාටකට වැටු පක්ගන්න වන ඒ පැයාටට අවංකව වැඩ කරන්නෝ. අවංකව වැඩ කරන්න. ඒක වැඩ නොකර අතෙන්ට මෙතෙන්ට පෝල පාස් කර කර මිනිස්සුන්ගේ වැඩ කරලා දෙන්න නැතුව කල්මරණ හොරුබාවට පත්ෙන්ට හොඳනෑ රාජ්‍ය සේවකයෝ. ඒට අන එකක වැරදි කවරුත්වැරදි. කවුරු කරත් වැරදි. එවැනි හොරකම් කරන්න අපිට අයිතියක් නෑ. අපිට වැටු පද දෙෙනවනන් අපඒකට අවංක වෙඩ ඕන. අපි වේතනයක් ලබනවනං රාජ්‍යන්සවේවා පුද්ගලිකන්සවේවා කොතනක හරි. අපිේ වේතනයෙන් ජීවත්වනවනන් ඒ වේතනය අපිට නියම කරන්ඩ මෙන්න මේ වෙලාවට නේවිදියට වැඩකරලා තියෙන් ඕනෑ කියෙකින්. තින් අපි ඒ වැඩ කරනවා වගේ පෙන්වොමින් වැඩ නොකර. කටික කරමින් බොරු කරමින් කල් මරමින් වංචා කරනව නං ගෙවන්ඩ වෙනවා. එව ගෙවන්ඩ වෙනවා. අහමම හරි ධර්මිකරස්සාාවක් කරන්නේ අපි ඉතිං රජේසේභකය අපම් පැනිසේවගේ අපි දැහැමි දැහැමි වෙන්නේ ඔබ හොරෙක් නූනොත් ඒකෙද. ඒකෙති හොරෙක් නූනොත් හොකම් කරන්නපා. වෙලාබවත් ධනයවත් ධාන්‍යයවත් මුකත් හොරකන් කරනෙනෙක් වවෙන්නො. සංසාරය අපි සොරකන් නොකරපුහිද තමයි අපිට මේටික හරි ලැබෙන්නේ අපි උත්සාහක රද්දිහරී අපිට යමක් ලැබෙන්න්නේ එකක් අපි දන්දීල තියෙන නිසා අනිත් එක අපි හොරකං නොකරලා තියෙන නිසා. අපිට තියෙන අඩුපාඩුවලටත් මොන්න උත්සාහෙ දැරුවත් සම්පූර්ණ කරගණඩ බැරි අඩුපාඩුවලටත් එක්තරාවිතියකට අපි සංසාරය කරපු අකුසල් අපිට බලපා තියෙනවා. අපිට බලපාල තියෙනවා. එනිසා ම ඔබට මෙත්සිතින් යුක්තව සහිකරනවා ඔබ සොරෙක් වෙන්ඩපා. ඔබට පෙරභාවයේ දේවල් නවත් අඩ බෑ. ඒවයි විපාක එන්න පුළුවන්. ඒත් අපිට පුළුවන් ඊළඟ භවය විනාස්ස වෙන එක නවත්ත ගන්න. කොමද. ඊළඟ භවයට ගැෙනිය නකුසලකර්ම අපි රැස් නොකර ඉන්න පුළුවන්. දිවිහිමියෙන්. කිසිවවෙෙක්ු සත්තු දේවල් නොගන්න කෙනෙු බෞට්ට් පත්වෙන්න පුළුවන්. තිබීම. අවංකව තමන්ගන්න වැටුපට සේවේ කරන නුස්සේ බෞව් පත්ෙන්ට පුොළුවන්. එතකොට අපි අපි රට ආදරය කලා වෙනවා අපි අපේ රටට සමාජෙට මෙහෙවර කලා වෙනවා. අපි ජීවත් කරවන ආයතනට අපි අවංකව වැඩ කලා වෙනවා මෙහවර කලා වෙනවා සේවයක් කලාවෙනවා. ඔබට පොළුවන් ඒවකරම් හොරෙක් නොෝ වි ජීවත්යෙන්ට පුුවන්. විශිෂ්ටමදේ හොරු වැැහි වැැපු තැනක. . අත්තර අතේ හොරු ඉන්න තැනක හොරෙක් නොවී ඉන්න එක. එක තමයි විෂිෂ්ටමදේ විශිෂ්ටමදේක උත්තුම්මදේක හොරු වටේ ඉදිද්දි තමන් හොරෙක් නොවීහිටියෝ ොන්න තර මොන්න තරම් පට්ටිසෝතගාමී ප්‍රතිපදාවත්දේක. මොන්න තරං ඉහලට මේ සාසනික ජීවිතේ මේ අධ්‍යත්මික ගමනේ යෑමක්ද දෙේක. පිරිච්ච කපටෝ පිරිච්ච වංචනිිකයෝ පිරිච්ච තැනක ඔබ එවැනි තත්ත්වකට පත් නොවී ඉන්න එක. එනිසා ඔබ තාම බුද්ධික් තාම බුද්ධිමක්ට ඔබේ පාරමිතාව පුරන්ඩෝන මං හොරෙක් නො වෙමි කියන එක. කාගෙවත්දේ නොදුන්නුදේ මට අයිති නැතිදේ මට නිත්‍යානුකූලබ උරුම නැතිදේ ගන්න නෑ කියන ප්‍රතිපදාව පුුණු කරන්න අවශ්‍යයි හිතෙන් අපි කවුරෘත්හිත දියුණු කරඩොට. තුන්ගනි කාරණෙ තුන්ගනි කරණේ කම මිත්‍යාචාරයෙන් වැලකීමනේ කම මිත්‍යාචාරයෙන් වැලකීම තමන් විවාහ කනන්ත් තමන්ට බිරිදක්කිින්නවන තමන් විවාහ කරනන් තමන්ට සැමියෙක්කිඉන්නවනන් ඇය හෝ ඔහු ඉක්මවා යන්නේ නැතුව ඉන්න එක. ඇයහෝ ඔහු ඉක්මවා යන්නේ නැතුවෙ එක කායිකව මානසිකව ඇය හෝ හු ඉක්මවායන්නේ නැතු කෙනෙක් කටයුතු කරනවනම් කෙනෙකුට තමන්ව විශ්වාස කරපු එක් කෙනනවර අවට අන්නේෙ නැතුව ඉන්න පුළුවන්නම්. තමංව විශ්වාස කරලා තමන් එ ජීවත්තෙන්ට ආපු අනෙකාව වංචාවට ගුදුරු නොකර ඉන්න ඔබට පුළුවන්නම් ඔබ කරන්නේ විශිෂ්ට දෙයක් මේ අධ්‍යාත්මික ගමනට අදාළ. ඔබෝපේ මේ ලෝක ජීවිතයට සංසාර ගමනට ලොකු කුස්සලකේ ඔබ රැස් කරගන්න ඔබ මේ ලෝකෙ අක්කමඇතිම එකක් ප්‍රැවටන එක ඔබ වංචාවට ලක්ගෙන ඔට කොච්චර වේදනාවක් දැනීත ඔබේ බිරිඳ ඔබ ඉක්මවල ගිහිල්ලා වෙන වාමි පුරුෂයකු සමඟ ලිංගික ජීවිතයක් අතකරුත්. ඔබේ සැමියයා කොච්චර දුක්වෙේද ඔබ බ ඔහුව ඉක්මවා ගිහිල්ලා වෙන බිරිඳක් සමඟ ලිංගික ජීවිතයක් අතකර. ඒ වේදනාව අනිකාට දුන්නොත්.ඒ පීඩාව අනිකාට දුන්නොත් සසරේ ඔබට මේ ලෝකේ නීතියෙන්වත් සමාරවිට කොතනකින්වත් දඩුවන්ගෙන එකක් නෑ. ඔබ මුළු ජීවිතේ පුරාම ඉඳීවි. ඒත් ඔබ චේතානවෙතෝ රැස් කරන කර්මය ඔබට විපාක විදියට අනිවාරයවි. ඔබටත් මේ සසරේ ඒ විදියට පිීඩාවට පත්වෙන්ඩ වෙන වාරගාන කීයක් වෙයිද කියලවත් කියන්න බෑ. මොකද කෙනෙකුට ඔබ ින්දරත් දෙෙනවන කෙනෙකුට ඔබ පීඩාවක් දෙනවන එක විපාකයක් ඔබ භාරගණට සූදානන් වඩඕන. පුළුවන් තරගවංකවෙ පුළුවන් උපරිමාවංක වෙන්නඒ වගේම තමයි අනෙක් පැත්තෙන් තමන් විවාහවුනාන තමන්ග බෙරිද තමන්ග සැමියා අන් අය ආශ්‍රේත එවැනි පාපයන් කරගන්න තත්වෙට පත්නොකරන්ට ආදරය, කරුණාව, බලාගැනීම, ගරුකිරීම, අවංකභාවය. ඒක දෙපාර්ශවමතියෙන් ඩෝඩ. කෙනෙක් එවැනි පාපයකට ඇදල දැමීමත්. තැනුවත්වමනේ එක එක එතකොට තමන් කරන දෙයක් නේ. එනිසාය දෙපැත්තම? ල්පනාකාරි තමන් අකුසලෙන් වැල කෙලා ඉන්න එක තමන්ගේ වගකීම. ඒවගේම තමයි විවාහජීවිත ගෙවනවනං තමන්ගේ බිරිඳට තමන්ගේ සැමියට ආදරය කගෞරවය බලාගැනීම රැකවරණය සොයා බැලීම උපකාරවත්වීම සහයෝගිතාවය බෙදාහදා ගැනීම මේම තියෙනව නං සමහරවිට කෙනෙකුට වෙනුවෙන් ඕන තරං කැපවීමක් කරලා ඉන්ඩ හේතු හැදෙන්න්න පුුවන්. එනිසා බොහෝ අය කාම මිත්‍යචාරයට ගිහිල්ල තියෙන්නේ කාමාශාවහින්දතත්වඩා කේ ඇතුළෙන් අතරය කරුණාව ලබෙන් නැත්තං. ගෞරවයාගේ ලැබෙන් නැත්තං හොයා බැලීමක් ලැබෙන් නැත්තං වටිනා කමක් ලැබෙන් නැත්තං. පිළිගැනීමක් නැත්තං යම්කිසි තැනකින් ලැබෙන්ට ගත්තුවත් එතිට වැටනවා ලැබින් නෑ කියල එතිට බැටෙන්ඩ කළමා යෝජනා කරන්නේ ඔබ ඔබ සංසාරය ඔබට වෙච්ච දෙයක් ලෙස තේරුම් කරලා තෙරුම් අරම් පුළුවන් තරන් ඔබ බ්‍රක්්මචාරී ජීවිත අගවන්ට සීලවන්තවයින්ට ඔබට පුළුවන් ඔබේක හැබැයි ම යෝජනා කරන කෙනෙක් තව කෙනෙකුව එතිෙන්ට වට්ටන් ඇතුව ඉන්නත් වගකීමක් තියනවා වගකීමක් තියෙන බැඳ නම්මාත් එක්ක ඉන්ඩමෝනි කියලා තර්ජන කරන්න පුළුවන් ඒත් ඔබ විවාහවෙලා තියන රහතන් වහන්සේ කෙනෙක්ක් නෙමේ ඔබ විවාහවෙලා තියන කෙලෙ සහිත මනුස්සයෙක් සමඟ. එතකට කෙලෙස් සහිත මනුස්්‍යයෝ විවාහ වනාම විවාහජීවිතය ආදරය කරුණාව ගෞරවය ලිගික ජීවිතය මෙහැම දේම පේක්ෂ කරම ඔබට හපත් ගෘහ ජීවිතයක් තෘප්තිමත් ගෘහ ජීවිතයක් ෝඩ නම් ඔබ ඒක වගකීමතේ රුන් ගන්නට ඕන එක තියන කැපවිීන්තේ රුන් ගටඕන ඒව නැතුව ජීවිතය ප්‍රශ්න ඇතිවෙන එකත් තමන් වගේ මනකා පාපයට ඇද වැටන එකත් අලක්වන එක ලේසිනෑ ලසින සෘ්තිමත්ය වැඩිහි. දීවවිඉදිට තල වැඩ කරන්න තරුණ දරුවන්ට නම් අම යෝජනා කරනවා ඔබ ඔබ විවාහජීවිතයට පත්වෙනකන් කාගෙවත්ත අතිං අතට යන ළමයක්ෙන්ඩිපා. ආදරය යාලුකම් මිත්‍රකං එකන කාඳුනා ගැනී එබ කරන්න ඒත් ශාරීරික සම්බන්ධකං වලට ඔබ විවාහජීවිතයට පත්වෙනකන් ගමන් කරන්ඩෙ පවපේ පිරිහීම උදාවෙන් පුළුවන්. කායිකවත් මානස්සිකවත් ඔබ ගොඩක් පිරිහිලා යන්න්න පුළුව. අනිතෙ ඔබ ජීවත්වනෙ ලාංකකයෝ බෞද්ධ සංස්කෘතිය මත ජීවත් වෙන. ලාංකික සංස්කෘතිය මත ජීවත්වන සමාජයක. ඔබ ටත්තින් අතට යන්න බෑ ඔබට රස්තියාතුවේ අන්ඩ බෑ පිරිමියකුටවත් ගැහැනියකටව. ගැහැනු ළයකුටවත් පිරිමි ළමකුටවත්. දෙගොල්ලම. පුළුවන්තර වවාහ වෙනකම් තමන්ගේ සීමාතියාක. තමන්ගේ ජීවිතයේ ගහුරවයන් අගයන් පුතෙක්කුනත් දුවක්කුනත් රැ ගන්ටෝන මොක ද තියෙන ලොක තියෙන පයානකම ලෙදවලට බෙහත් ොයන් මිනිස්සු දංගලනු. උපක්‍රම හොයන්ඩ මිනිස්සු දංගලනවා හැබැයි ලොක්කොම වටිනම උපක්‍රමකක්. කිසිවෙෙක්කු සමඟ කායික සම්බන්ධකංවලට නොගිහින් හිටියෝ එවැනි දෙන්නේෙක් විවාහ වනාට පස්සේ පරපුරස සේවනයටත් පරධාරසේවනයටත් නො ගිහි හිටයොත් ති එතනින් එහාට මංහිතන්නේ ඔබට සමාජරෝග පිළිබඳව බයවෙන්ඩ කිසිම කාරණයක් කිසිම කාර්මයක්. සමාජරෝග පිළිබඳෝ බයවෙඩ වෙන්නේ එක්කො විවාහයට කලින් කායික සම්බන්ධ කංගුවලට ගිප්වායට එම නැත්තම් විවාහෙන් පස්සේ තමන්ගේ සැමිය හෝ බරිනිඳ ඉත්මෝ පයට. තින් මෙ තේරුග. රෝදට අවබෝධ කරගන මේ ෝ වලක්වා ගන්න පුළුවන්න්නේ බුදුහාමුදුරෝ කියපු විදයට කටයුතු කරොත්. තෘප්තිමත් ගෘහජීවිතයකුත් ලැබිලා. නිදුක් නරෝගි කමත් ඇතුව ලොකුආර්මවිශ්වාසයෙකුත් ඇතුව ජීවත්තෙන්න්න පුළුව. හොදට හි නිවරදිව හිත. මේවා එකක්කත් ප්‍රාථමික ගෝත්‍රික අදහස් කියල හිතන්න එපා. අපි දන්නව මේ ලෝකෙ තියනවා ලිවින්ටුගෙද කියලා එම සංස්කෘති තියනවා ඇ ඒව හින්දා ලෝකෙ නන්නත්තාර වෙච්චයට අපි දකිලවනේ. ලෝකෙ රටවල්වල වෙලා තියන දේවල් අද මේ ජපානේ මම ඉන්න මේ රටේ. අද දරුව උපදින්නේ නැතිකම ප්‍රශ්නය. අපානේ මුණ දෙන ලොකු ප්‍රශ්නය ඇැයි විවාහ වෙන්නේ තැන්තැන් වල ජීවත් වවා. කවුරුත් වගකීමක් ගන්නේ දරුවෝ කැනෙ සිංගල් මම කියලක තාත්තෙක් නෑ දරුවක් එක් ඉන්න අම්ම ලගේ ප්‍රමාණය වැැඩි වෙන. වේක වැඩි වෙන. ඒ දරුවෝ සම්බන්ධ වගකීමක් නෑ මෙම ප්‍රශ්න තියෙනවා අලුත් පරම්පරාව ළමයි. බ්ටහිරත් මේව තියනවා ලෝකෙ රටවල්වල මෙහෙමයි අහමයි කියල නටන් දෙපා ළමයි. ඔක්කොම දේවල් බටහිර තිබුණු පලියට හොඳ දේවල් නෙමයි මේ ජපාන හොඳ ේවපියාගේ කරනවා. හැබැයි ඔය වගේ තියන තුට්ටු දෙකේ සංස්කෘති අපාගේ කරන්නේ. වගේ කරන්න දෑ. ඒව නිසා වෙලා තියන්නේ යහපත් දේවල් නෙම. වෙලා න්නේ හපදේවලන හවමන් රයිට්ස් කියන්න පුළුවන් ඕන කෙනෙකු ටෝනිකක් කරන්ඩ පුළුවන් කියන්න පුුවන් කතන්දර කියන්න පුළුවන් ති හිවමන් රයි් එකක්නේ ඕ විදියට සමහර සත්තු මරණඩ පුළුවන් කියලා අපිට ඔලුවට හි තියෙන්නේ ඒකත් අපේ අයිතියක් දෙෝ මේවා මවල තියෙන්නේ. එනිසා ඔබ හොඳට අවබෝධ කරගන්න ඕන අපි අපි ඔක්කොම ලෝකෙ මේ අනිත රටවල්ලල තියෙනවාය කියන එක මත කරන්ඩයන්න්න හොඳ නෑ. අපි පිළිගන්නව නම් පවපපින. අපි පිළිගන්නවනං කර්මයක් කර්ම විපාකයක්. අප පිළිගන්නවම නං හොඳ සහ නරක දෙකේම විපාකෙනව කියලා පරිසං වෙන්ඩෝන්. අනෙක් පැත්තෙන් කොහෝමත් ලෝකෙ බලගතුම සෞඛ්‍යය සංවිධානවලටත් ලෝකෙ සමාජරෝ ගැතිවීමවත් අන්නඩ බැරිවෙලාතින් මට මතකයි ලංකාවේ. එච්චයි වී ආසාධිත්‍යය ඩු කරන්ට වෑයම් කරන වෛද සේශ්‍රයට අදාළ සංවිධාන වරින්රමායික්ක සාකච්ඡා කලති බනවලදී අවධාරණය කළ යුතු දේවල් ැන ඒගොල මට වෙල්ල කේලතිය. ඒ ප්‍රධානම දෙයක් තමයි ඒගොල්ු කියන්නේ මේ දරුවෝ විවාහයට පෙර මෙවැනි බැඳීම්බලට අනක නවත්තන්ට පුළුවන් තරම් මග පෙන්වාුවන්. දිගුල්ලොට එන රෝගිංග ්‍රමාණය හෙළයම. ඉළඟට සමාර වෙලාබට එවැනි රෝගී තත්ත්වයන් වරිංවර දිගටම තමන්ගේ සරීරතිබිලා වරිංවර මතුවෙනවා තව අයට ඒවා එයා විවාහවුනාම කවදාවක්කත් එවැනි තත්ත්වයකට එවැනි වැරද්දකට නොගියපු අයත් රෝගීම් බෞව් පත්ෙනවා උපදින දරුවොන්ට ඇතිවෙච්ච රෝගී තත්වය උපත්තිය ඉදලම තියෙනවා පවුනේවා මෙම වැරදිනේ. එනිසා හොඳට තේරුම් ගන්න තමන් පුළුවන් තරන් වැරදිකාමයෙන් වැලකීම කියන සික්ෂපතය ආරක්‍ෂා කරගන්න ළමා කාලේ. විවාහ ජීවිතයක්ක වන්න. හොඳ බෙරිදක් හොඳ සැමියක්ක්ක අදරයෙන් කරුණාවෙන් තයාවෙන් සැන හසින් ජීවත්තෙන්ට. බුදු දහමි කොහෙද ඒවට තහනම් තියන්නේ නෑ බුදු දහම ඔබට කියන්නේ ඔබේ රැකවණනයත් නිකගේ රැකවරණයත් දෙකම සලස්සන්න ඔබේ සතුටත් අනකගේ සතුටත් දෙකම සලස්සා ඉතිං ඉතාම ශ්‍රද්ධාවං අද මෙ දේශනාාව ඔබ ශ්‍රාවණය කලාා මෙච්චර වෙලා ඉගන ගත්තේ කොමද සම්මාකමන්ත ප්‍රාණගාතයෙන් වැලකීම හොර කමෙන් වැලකීම වැරදිකාමෙන් වැලකීම. තාම ශ්‍රද්ධාවෙන් අද මේ පින්කම කළේ ලක්මල්ද සිිල්බ මැතිතුමා ප්‍රශානිි ප්‍රනාාදු ම ැතිනය ශ්‍රේලියාවේ. මල් බුව ජීවත්වන අපේ හිතවත්දායක දෙපලාක්. බෝහම ශ්‍රද්ධාවගේ ඇත්තු නහනා පින්ංකං කරගන්නවා. තමන්ගේ දරුවතුන් දෙෙනගේෙම ජන්මදින සැප්තැම්බර් තිස්වනිදා එක දුවෙක්කුගේ නෑ පුතාගේ අනිදතුුවගේ නොවැැම්බර් විසිහය අනිද්දුවගේ ජුනිදාසය ඉතින් ඒ දුවලට බදෝල දෙන්නට පුතාට ආශිර්වාද කරන්න. අම්මයි තාත්තායි විදිහයට මේ පින්කමන් සංවිධානය කළේ කවිනු පුතාටත් දවිනි දන අත්. දිහෙලි දුවටත් මෙ පින් අනුමෝදන්ව වන දෙවියන්ගේ ආශිර්වාදේ ලැබේවා ඔබ තුන් දෙනාගෙන්ම අධ්‍යාපනය අනාගතය වාසනාවන්තවේවා සුරක්ෂිත වේවා නිදුක් බව නිරෝගි බවස් සූපත් බව ලැබේවා සියලුම ප්‍රාර්ත්ථන යිට්තුු කරගන්ට සම්ය දෘෂ්ටික දෙවියෝ ඒ දරුව තුන් දෙනාටම උපකාර කරත්වා එවගේම සෝමලතා ප්‍රනාාන්දු මාතාවටත් නිදුක් බව නිරෝගි බවස් සූ පද්දව ලැබේවා දෙපාර්ශවේ මාදරණී අම්මතාත්තට හිමිත්‍රාදීට සහොදර සහෝදරයන්ට වගේ ලක්මල් මහත්මයටටත් ක්‍රිෂ්ාණී නෝන මහත්මියයටත් සියලු යහපත වේවා බනහපූබටත් සියලු දෙවියන් ගාසිිර්වාදේ ලැබේවා උතුම් දෙවිවරු මේ පින් අනුමෝදන් වේ රටත් ලෝකයක් සහසනයක්ත් රකිත්වා අපට මේ ජපානයට වැඩම කර ලත්්‍යහපන කටයුතු කරන්ට මහෝපකාරී වෙන පේ සහෝදර කනගාවා සුගත භාාවන මත්‍යස්ථානය ජි සුගත සැෙනසුන කන්සායි සුගත භාවනා මධ්‍යස්ථානයනිර් මාත්‍රවර අති පූජනයස් හුරුලු නික වැැවෙස්සු දම්ම සාමිණහන්සේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය නා අධිකාරරි මගේ සහෝදර පූජනීයම්පිටි සද්ධාවාස ස්වාමින් වහන්සේ ඇතුළු. මහස්සංගරත්නයටත් ඔබටත් දෙවියන්ගේ ආසිර්වාදයෙන් යහපතක්ම වේවා උතුම් දෙවිවරුද නේපින්බෙලෙන් නිවන්දකිත්වා සධහසාසා. ඔබේ නමින් මියගියපු සියලුම ඥාතීන්ට නපින් අත්වේවා වසරතුනකට පෙරමියගිය දයනන්ද කාරිය වසම් ලොකුතාත් ඇතුළු ඒ ලක්මල්ද සිල්වා ැතිතුමා එම මැතිනිය නමින් මියගේ සියලු ඥාතීන්ටත් වනහ පෝබ නමින් මියගේ ඥාතීන්ටත් නීපින්කු සල්ලත්වීමෙන් උතුම් අමාමහනිවනම හවබෝධ වේවා සතුූ සතුූ සදූ අවසාන වසයෙන් ඔබා පැහැම දෙනාට දෙවිදේවතාවුන්ට මියගේ සියලුම ඥාතන්ට මේ පින්කු සල් පාරමී වේවා ඒ ව ාම සත්පුර ැස්ුරලැබේවා කළයාන මිත රැස්සුර ලබේවා සද්ධර්මය මෑසේවා ධර්මානු ධර්ම ප්‍රතිපත්ති පූරණය කරගෙන ක්මන් භවේක දිනවන්දකින්ට අදකරගත්තු පින්කමද පාරමිතාවක් වේවා සදූ සදූ සදඒවගේම විශේෂ මතක්කිරීම මා මේ වැඩසෙටින කනගවා සුගත භාවනාමත්්‍යස්ථානයේ වාර්ෂික උතුම් කටිනපුුණණි ඔත්සව ලබන ඉරිදා. නොම්බර් මසේ හත්වනිද උදැස්සන නමය නමය හමාර වගේ වෙනකොට පටන්ගන්නවා. මේ ආසන්න පලාාත්වොල ජීවත්වෙන අපේ ශ්‍රී ලංකික පිරිස්සට අපි ආරාධනා කර සිටිනවා ඔබ මෙවර කටින පුුණයෝොත්සවේකට සාහ සම්බන්ධවෙන්ට අවස්ථාවක් ලැබුලි නැත්තං. ඔබට වේවේ ක අත්තිබෙනවනන් ඔබටත් පුළුවම් එතුම් කටන චීවර පූජාවට අත ගහලා පින්සිත කරගන්ට ඔබටත් සම්බන්ධ වෙන්ට කියලා. මෙ සිත යුක්තව සිහිපත්ර සිටිනවා. ඉතිං එ වගේම ලංකාවෙේ ජීවත්වෙන අපේ ලාංකිකයෝ මදකිනවා හැම දවසකම පන්සියකට හයිසියකට අධිකව කොරෝනාාරෝගීන්ගේ වාර්තාාවීම තිබනත් මට පේනවා. විසාාල ප්‍රමාණයක් මිනිස්සෝ තුර බැහැර වන්දනා සහචාරිකාවල නියලෙනවා. මවබර්ට සිහිපත් කරනවා. ඔය එලිදරව වෙන ප්‍රමාණයට වඩා. වෙ සාල ප්‍රමාණයක් කොරෝනාා රෝගේන් ගැවසෙන්ඩ පුළුවන්. එනිසා පොතු ස්ථානවල ඔබ හැසිරෙනකොට ඔබෙහෙම වන්දනා ගමන්බිමන් යනවනං මඔබට සිහිකරනවා කරුණා කරලා මුආාවරණය පලදිීට. දෑත් පිරිසිදු කර ගන්ට දුරතියාගෙන කටයුතු කරන්ට මේ රටවල්වල කෝටි ගණනාවක් ජනතාව හිටියත්. මේ රෝගගේ පාලනය කරගෙන තියෙන්නේ. මිනිස්සු මිනිස්සු කැපවෙලා. මිනිස්සු වීරී කරලා. මිනිස්සුන්ගේ පැත්තෙන් දීපු දායකත්වය හින්දා. එනිසා මාඋපට මෙත් සිතින් යෝජනා කරනවා ආදැන් රට ඇරල තියන අපිට ඕනිහකයන්න පුළුව ඇත්ත ඕනිහකයන්න පුුවන් ඒත් ඔබෝඔබ ගැනත් ඔබේ වයෝබුරද සියලා අත්තම්මල ගැනත්. ලෙඩදුක් ැදදිල වෙන රෝග ලින් පීඩ විින්දදි ඔබේ ගෙදර අ ගැත් හිතන්නැතුව වැඩ කරන්ට එපා කියල මෙත් සිතිං සී කරනවා ඒ ඔබට කරන මෙත් සිතිින්යුක්ත මතක්කිරීමක්. ඉතිං මේ පින්කුසල් දෙවියෝ අනුමෝදන් වෙෙත්වා අපි දෙවියන්ට පින් දෙෙමු. ආකා සට්ටාචබුම්මට්ටා දේවානාගා මහිතතිිකා පුුණ්ඥන්තං අනු මෝධිත්වාචිරණඩක්කන්තු සාාසනං. ආකා සට්ාජබුම්මට් දේවානාග මහිතතිිකා පුഞ න්ත අන ෝදිිත්වා ිරණ ඩක් න්තු දේසනං. සට්ටාචබුම් මට්ටා දේවානාගා මහිතිිකා පුං්ඥන්තන් අනු මෝදිත්වා චිරං රක්කන්තු මම්පරම්තීති වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕනි මෙවර අපේ අප නවසී ලන්තයේ සැදහවත් දායක පිරිස වෙනුවෙන් සිත කරන උතුම් සද්ධර්ම දේශනාව හෙට හවස හතරට ජපානය වෙලාවෙෙන්. ර වෙනිදා හවස හතරට ජපානය වෙලාවෙන් මංහිතානේ ලංකාවේ වෙලාවෙෙන්න්නං එක හමාරට විතර මංහිතාන්නේ පැතුනා මාරක වගේ වෙන සක්තියෙන් සතුොල හාමාරට දලාම කර්මාතු මංගහිතන් දොල් හමාටිතර හවස හතරට ජපානය වෙලාවෙන් පැවැත්වෙන බව මෙත්සිතිින් යුක්ත සීපත් කරනවා ජපානේ වෙලාවෙන් හවස හතරටයි පැත්වන්නේ ඇය නවසේ ලන්තේරාත්‍රී මංහිතනය හතවිතර වෙලා එතකොට එනිසා. ඒකටත් සබන්ධ වෙන්ට කියලා නෙත් සිතිංසී කරන තෙරවන් සරණින් නිතක්වේවා නිරෝගිවේවා සුපත්යෝ.